යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ ආඥා කණ්ඩායම විසින් නව YouTube channel එකක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජෙස්පීඩයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර නොසී යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස නිම කරාට දෙවියන් වහන්සේ දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හොඳයි අද දවසේත් මම වෙනදා වගේම යාශ්‍රායිලී මුදෙස යාශ්නා කරන්නට ප්‍රථම දෙවියන් වහන්සේගේ වචනයක් අපි බලලා අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන අපි කාරණා උදෙස අපි එක්සිට් වෙමු. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්නට යනවා 1 පේත්‍රස් පොතේ 2 පරිච්ඡේදයේ 9 පදය. ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා, නමුත් අන්ධකාරයෙන් Tamange විස්මපත් ආලෝකයට නුබලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුබලා වනාහි තෝරාගත් වංශයක්ද, රාජකීය පූජකයෝද, සුද්ධ වූ ජාතියක්ද, දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය. ආමෙන්. මේ ස්ථානයේ තුල කතා කරන නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත්. අන්ධකාරයෙන් විස්මපත් ආලෝකයට දෙවෙනවාසී යම් කාරණාවක් ඔබ මගේ ජීවිතේට රාත්‍රිය තුල උන්වහන්සේ ඉදරව් කරනවා. ඔබ මා කාලයක් අන්ධකාරයේ ජීවත් වුණු සෙනගක්. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස පිළිගන්ට ප්‍රථම ඔබගේ මගේ ජීවිතයේ දින අන්ධකාරයේ සාතන් සමග අපේ සිටිය මිනිස්සු. නමුත් යේසුස් වහන්සේ විශ්වාස කරපු මොහොතේ සිට උන්වහන්සේ අපිව විස්මපත් ආලෝකයේ රාජ්‍ය රුමාසපෝ කැඳව ගත්තා. උන්වහන්සේ කැඳවගෙන උන්වහන්සේ මේ ස්ථානයේ උත්කෘෂ්ඨ දක්වනුස නුබලාවානේ තෝරගත් වංශයන් රාජකීය පූජකයෝද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නේ. උන්වහන්සේගෙන අපි තෝරාගත් වංශයන් අපි රාජකීය පූජකයන් සහ දෙවියන් වහන්සේ සන්තක සෙනගක් වන්නේ. උන්වහන්සේ ඔබ මාව අන්ධකාරයෙන් මුදවලා දැසගේ ආලෝකයේ රාජ්‍යයේ තියලා උන්වහන්සේගේ නමං බව තෝරගත්තා වූ වංශයක්. රාජකීය පූජකයන් රාජකම් කරන පූජකත්වයේ තුල රාජකම් කරන් වාසපෝ කැඳෙව්වා. ආමෙන්. රාජකන ශුද්ධ වූ ජාතිය දෙවියන් වහන්සේ ඔබට මට ආමන්ත්‍රණය කරනවා. දෙවියන් වහන්සේ ඔබව හඳුනා දෙන්නේ මේ ආකාරයේ. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තුල සිටින දෙවියන් වහන්සේගේ විශේෂ කණ්ඩායමක් ලෙස උන්වහන්සේ ඔබට මට එළිදරව් කරනවා. ඒ නිසා ඔබට මට ගැලවීම ලැබිලා එක නිකම්ම නිකං ගැලවීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අපිව හවුල් කරලා අපිව පංගු කාර්ය කළ වහන්සේ අපිට උරුමයක් දී තිබෙන බව ලියවිල්ල තුල ඔබට මට පැහැදිලි කරනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ උප්පත්ති පොතේ 12 පරිච්ඡේදයේ 2 පදයට යද්දී අබ්‍රහම් ගැන මෙසේ දෙවියන් වහන්සේ පැවසුවා, මම නුඹ මහ ජාතියක් කරන්නෙමි, නුඹට ආශිර්වාද කොට නුඹේ නාමයේ කීර්තිමත් කරන්නෙමි, නුඹද ආශිර්වාදයක් වෙන්න. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහම් තෝරලා දෙවියන් වහන්සේ කියනවා, මම නුඹට ආශිර්වාද කරනවා, මම නුඹ මහා ජාතියක් කරනවා, ඒ විතරක් නෙවෙයි නුඹේ නාමයේ කීර්තිමත් කරන්නෙමි. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේ තෝරගත්තට පස්සේ දෙවියන් වහන්සේ ඔබට මට උරුමයක් දීලා තිබෙනවා උන්වහන්සේගේ රාජ්‍යය තුල. ඒ වගේම ගලාති පොතේදී 3 පරිච්ඡේදයේ 29 පදයේදී කියනවා, ඉදින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් උඹලා ආබ්‍රහම්ගේ වංශයේද. අපි ක්‍රිස්තුස් වහන්සේගේ නම් උන්වහන්සේගේ නම් අපි ආබ්‍රහම්ගේ වංශයේ පොරොන්දු වෙන ලෙස දෙවියන් වහන්සේගේ උරුමකාරෝ. ඔබ මා මේ පොළොවේ නිකම්ම නිකං කිතුණු ලෙසට නෙවෙයි සිටින්නේ. උන්වහන්සේගේ වචනේ ඔබ එළිදරව් කරගන්න. ඔබට මට ගැළවීම නිකම්ම නිකං දුන්න ගැළවීමක් නෙවෙයි. දෙවියන් වහන්සේ ඔබට මට දුන්නා වූ ගැළවීම තුළ බෝ වරප්‍රසාද බෝ ආශිර්වාද උන්වහන්සේ අන්තර්ගත කර තිබෙනවා. ඒ නිසා අපි ඒව අල්ලගෙන අපි ආත්මයෙන් දෙවියන්සගේ වචනේ අපි අල්ලගමු. අපි එළිදරව් තුළ අපේ ජීවිතය අපි ගොඩනගමු. ඒ වගේ මේ පිස පොතේ 2 පරිච්ඡේදයේ 10 පදය ලිවිල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා, මක් නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තව සිටිමුව, ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. ආමෙන්. පැහැදිලි. දෙවියන් වහන්සේ ඔබව මා පූර්වයේ තෝරගත් බව සහ දෙවියන් වහන්සේගේ ආලෝකයේ රාජ්‍යය තුල තිබෙනා වූ අනුග්‍රහයන්
ඔබට මට මේ රාත්‍රිය තුල දෙවියන් වහන්සේ ඉදරව් කරනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ තුල ඔබට දී තිබෙන උරුමය ගැන ඔබ එලිදරව්වක් එක්ක ඔබ ජීවිතය ගෙන යයිද? ඔබ නිකම්ම නිකම් කිතිනුවෙක් නවන බව ලියවිල්ල තුල ඔබට මට පැහැදිලි කරනවා. උන්වහන්සේ පූර්ව බෝමාව සැරසුම් කරා. පූර්ව උන්වහන්සේ බෝමාව තෝරගත්තා. මේ ස්ථානයේ කතා කරන්නේ ඒකයි. මක් ලෙස අපි යහපත් ක්‍රියා කරන පිණිස උන්වහන්සේගෙන ක්‍රිස්තුස් යේසුස් වහන්සේට අපි මවනු ලැබුවා. දිව්‍යනාසි නැවත බෝමාව අලුතෙන් නිර්මාණය කරා. උන්වහන්සේ ආත්මය තුල දිව්‍යනාසි කර්මාන්තව සිටිමු යහපත් ක්‍රියා කරමු අපි හැසිරෙන පිණිස. දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙන අනර්ග ජීවිතයේ ඔබ එක භුක්ති විඳින්න ඔබ ඔබ නිකම්ම නිකං ජීවිතයේ දවස් ගෙවනවට දෙවනස්සේ කැමති නැහැ. ඔබ එළිදරව් ඔබ බල්ල ගන්න. දෙවනස්සේ සත්‍යතාවට ඔබගේ ආත්මය අරන් යන්න. එහි තිබෙන වටිනාකම් ඔබ අඳුන ගන්න. දෙවනස්සේ ඔබවම විශ්වපත් ආලෝකයට ගෙනල්ලා තිබෙනවා. ඒක තුන උරුමක් කාර්යයන් ලෙස දෙවනස් ඔබටමව ඔබවමව තබා තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. ස්වනබලේ බුදු සුතිවන්තනා දෙවි පියාණනි. වහන්සේගේ රහස් ඔබගේ එළිදරව් වාස අපේ ජීවිතය දෙන නිසා වැඩබග සත්‍යතාවේ වචනයෙන් අපිව ස්වාමිනී ගොඩනගන නිසා අපි ඔබට ස්තුති කරා දෙවි පියාණනි. පැහැදිලි ස්වාමී අපිව තෝරගෙන ඔබ වාස අපිට දී තියෙන උරුමය නිසා අපි ස්තුති කරනවා. ආත අපි ඒක තුළ ජීවත් වෙනවා. ස්වාමී අපි දැටුණු මිනිස්සු නෙවෙයි. ස්වාමී අපි කාත් කවුරු නැති මිනිස්සු ලෙසද මේ පොළවේ අපි ජීවත් වෙන්නේ නැවතත් ඔබ වහන්ස අප සමග සිටිනවා. බෝවහන්සේ අපිට මඟ පෙන්වනවා. සබෝවහන්ස අපිට දී දෙන උරුමය ගැන අපි නිතර මතක් කරමින් අපි ඒක තුල ජීවත් වෙනවා. ස්තුති මගේ දෙවි පියාණන්. ස්තුති තාතුබගේ ලිදරව් තුලින් ඔබ වහන්ස අපි ආත්මයට ඔබ වහන්සේ කතා කරන නිසා ස්තුති කරනවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. අපි වෙනද වගේම අපි ආශ්‍රා කරමු. ආශ්‍රායිලි මුදෙසා. අපි රෝගීන් උදෙස අපි ආශ්‍රා කරන්ට යනවා ස්වාමීනි. මරාතේ හැම කෙනෙක් අපි බාර කරන්ට යනවා. බරෝහලක ඔබ නිවසක ඔබ මොනම ස්ථානයේ සිටියත් රාත්‍රිය දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයවත් හාස්කමක් කරන්ට යනවා. ඔබ ඇදහිල්ලෙන් ස්ථාන තුරු බාත තබාගෙන ඔබ දෙවියන් වහන්සේගේ සුවය ඔබ ප්‍රකාශ කරන්න. හාලෙලූයා. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා දෙවියන් වහන්සේ. මම ඔබගේ සුවේ වචනය කතා කරනවා යේසුස් වහන්සේ නාමයෙන්. හිස සිද්ද පතුල සිල්වැට්ට මාස් ලේ නහර දොල පියාණනි දිව්‍යමේ සුවේ තස් නේසුස් වහන්සේ නාමයෙන් රි බාසා රුජ ප්‍රාචාලා මාසේ ලබ්‍රොන් තුර නමාසූර නමකයි බුෂාරුස බ්‍රතුරි නිකරබසා චලමයල්සේ වැඩබට සුති කරම වෙලා හැබවාන්සේ ජීවිත අත්ගසන නිසා වාශ්චවාද කර නිසා පිනැවතත් ඔබට සුතිවන්තෙනවා චේසුස් වහන්සේගේ නාමෙන්. ආමෙන්. හාලෙලූයා. මං ඔබගේ පවුල් දෙස යාශනා කරන්නට නොද දවසේ ස්වාමීන් වහන්සේ යහපත් උන්වහන්සේගේ කරුණාව නස නිරන්තර ඔබ මා තුළ තබා තිබෙනවා. ලේවිල තුල සඳහන් කරනවා දෙවියන් වහන්සේ පවුල දුන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ එක්කලදී සාතන් කොහොමද වෙන් කරන්නේ? දෙවියන් වහන්සේ දුන්නේ ප්‍රීතියෙන් සතුටෙන් සමාදානෙන් මේ පොළවෙන් අපි ඉවත් වෙන තෙක් ජීවත් වෙන උන්වහන්සේ දුන්න පවුල. මේ වෙනකොට බොහෝ පවුලට සාතන් ඇතුළලා ඒ පවුල දෙන්නේ සතුට නැති කරලා ඒ පවුල් වියවුල් කරලා එවනවත ගොඩනගන්න බැරි වෙන පිණිස සාතන් විනාශ කරලා තියෙන බෝ අයගේ පවුල්. යේසුනි මේ රාත්‍රියේ හැම පවුලක්ම ඔබගේ අපි මුගෙට ගෙනෙනවා තාත්තේ. පියාණේ පවුල්වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන සියලු සාතන්ගේ සැලසුම් ජේසුගේ නාමයෙන් මම අහෝසි කරවා දෙවි පියාණනි. ස්වාමිනි ඒ පවුල් පාලනය කරන ඒ වඩ සතුට ගේන්න බැරුව ඒවා වියවුල් කර තියෙන සියලු අන්ධකාරයේ ඒ සාතනික සැලසුම් ඒ සාතනික ආධිපති මම ප්‍රකාශන යේසුස් වහන්සේගේ නාමයෙන් බලවත් හැරල යන්තුන දෙවියන් වහන්සේ කළදී විනාශ කරන බට අයිතියක් නැහැ. මම ප්‍රකාශ කරන යේසුස් වහන්සේගේ නාම මැදහත් කම් කරන යේසුස් වහන්සේගේ නාමෙන් ලබුන්තර රමසා ගුෂ ප්‍රදු ජාකර්බි කුන්තල රමසේ ලබුන්තර රමසා චුරි දබරා ෂටුරි කලමන්තර රමසේ පියාණනි වාසික අනුග්‍රහය හැම පවුලක් මතම නිදහස් කරන්න යාශනා කරනවා. පියාණනි ස්වනෝට දැනෙන මැතිව එකතු කරන්න බෑ. ඒව නැවත ගොඩනගන්න බෑ. කොහොමද මේක විසඳෙන්නේ කියලා ඔවුන් සිතනවාද? නමුත් මගේ දෙවියන් අසුබ වහන්සේ බලවන්තයි. ස්වාන වහන්සේ සියල්ල යහපත පිස ඔහුගේ ජීවිතය නැවත ඔබ එකතු කරන්නට යන නිසා සුති කරන දෙවි පියාණනි. ඒ සෑම පවුලක් මත ඔබගේ අනුග්‍රහයෙන් රාත්‍රීන් දහස් කන ජේසුස් වහන්සේගේ නාම පියාණනි. ස්වාමිනි ඒ හැම හදවතකටම කතා කරන ඒ සිතකටම කතා කරනවා පියාණනි. ඒව නැවත නිවැරදි කරන යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ බිඳිනු සිත් නැවත ස්වානේ ඒව ගොඩනගන යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනි ඔබ වහන්සේගේ පවුල ඔබ දුන්නා වූ ඒ සෙනඟ
හැම කෙනෙක් ඔබගේ පාලනයේ මේ රාත්‍රියේ මම බාර කරන දෙවියනස. පියාණේ සමාදානයේ උම්මත නිදහස් කරන්න කියලා ආශනා කරනවා. ආලල්ලූයා. බඩබඩ සුති කරනවා පියාණේ. වාසේ මේ වෙලාවේ ජීවිත මත ඔබගේ ආත්මය ඔබ අගුරුමින් සිටින නිසා ඒ අභ්‍යන්තරයේ තියෙන සියලු වාතරබු වෙනස් කරමින් සිටින නිසා මම නැවතත් ඔබට සුතිවන්ත වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ආලල්ලූයා. ඒ වගේම මම ආශනා කරන්නට ඔබ විවිධ අභියෝග තුල යනවැති අද දවසේ තුලත් විවිධ ප්‍රශ්න තුල ඔබට සිදුවුණු සිදුවීම් නිසා ඔබගේ ජීවිතයේ මිනිස්සු ඔබ ප්‍රතික්ෂේප කළ ඇති, ඔබ මගහැරලා ඇති මිනිස්සු, ඔබ දුකෙන් වේදනාවෙන් සිටින කෙනෙක් නම් දෙවනස් මේ රාත්‍රියේ උන්වහන්සේ ඔබව දකිනවා. ඔබගේ ප්‍රශ්න ඔබ කිසිවෙකට කියන්න බැරුව ඒ ඔබගේ සිතේ තද කරගෙන ඔබ සිටින කෙනෙක් නම් ශුද්ධාත්මයන් වහන්සේ මේ රාත්‍රියේ ඔබගේ හදවත විමසන්ට යනවා. ස්වාමිනේ හැම ජීවිතයක්ම ඔබ ඉදිරියේ තබනවා. අපි වියවුල්කම හැම සිතුවිල්ලක්ම අයින් කරන ඔබගේ සමාදානයේ ජීවිත මත නිදහස් කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනේ. ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ අනුග්‍රහය ඔබගේ ප්‍රේමය ඒ හැම පවුලක් මතම නිදහස් කරන්න ස්වාමිනේ. ඒ හැම ජීවිතයක් මතම නිදහස් කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනේ. මිනිස්සෝ ප්‍රතික්ෂේප කරත් මිනිස්සෝ උන් අතහැරියත් බෝවහන්සේ දෙවියන් වහන්සේ බෝවහන්සේ ස්වාමීන් වහන්සේ පියාණනේ පැන බෝවහන්සේ උන් අන්ධකාරයේ සිට ඔබගේ ආලෝකී රාජ්‍ය රෝන් ඇතුල් කර තිබෙනවා. ඔබගේ වටිනාකම තේරුම් ගන්න ඔබගේ ජීවිතයේ වටිනාකම ඒ ගැඹුර ඒ තිබෙනව සත්‍යතාවෙන් උන්ට අල්ල ගන්න පිස්සු සුදාත්මයන්න් වහන්සේ මේ රාත්‍රියේ ඔබගේ ආත්මයට කතා කරන්න කියලා මේ ආශ්‍රාතකම දෙවියන් වහන්සේ ඔබට සුති වේලා බෝවහන්සේ සිත් විමසන නිසා ඒ සිත් උඩ බෝවහන්සේ කතා කරන නිසා අනවතත් ඔබට සුතිවන්තන දෙවිපියන්. ඒ වගේ මගේ දෙවියන් වහන්සේ අද දවස දුන්න හැම දෙයක් නිසා අපි සුති කරන බොහෝ අය ප්‍රීතියෙන් සතුටින් සමාදානයේ දවසෙම දුන්නා. ඒ දින හැම දෙයක් නිසා අපි පරිසුති කරන දෙවිපියන් ඔබ දුන්නා සුවේ සතුට ප්‍රීතිය නිසා අපි සුති කරනවා ස්වාමී. වගේම ස්වාමී අද දවසේ නොලැබුණු නිසා ස්වාමී යම් කෙනෙක් දුකෙන් කනස්සල්ලෙන් වේදනාවෙන් සිටිනවද ඒ ජීවිතත් මම ඔබ ඉදිරියේ තබනවා දෙවියන් වහන්සේ. පියාණනි ස්වාමී යමක් ඔබ පරාක්‍රම කරනවා ඔබ හොඳම දේ යහපත්ම දේ දෙන්න ඔබ වහන්සේ බලවන්තයි. වාසේ ස්වාමී යම් දේවල් ඔබ ජීවිතේ ප්‍රමා කරාද ස්වාමී. වාසේ ඊට වඩා බොහෝ දේ ඒ ජීවිතවල බොහෝ නිදහස් ගන්නට ඔබ සැලසුම් කර තිබෙන නිසා අපි පරිසුති කරන අපේ අනුලබුනේ යම් කෙනෙක් දුකෙන් සිනාද ඒ ජීවිත මම ඔබට බාර කරන දෙවියන් වහන්සේ. ඔබ ශක්තිමත් කරා දෙවි පියාණන් ස්වාමිනී ලැබුණු දෙයට ස්වාමී නොලැබුණු දෙයට වඩා වාසේ බොහෝ දේ ඔබ ජීවිතේ ලැබෙන්නට යන නිසා සුති කරන අපේ ඔබ ආශිර්වාද කරන්නට යන නිසා සුති. රාත්‍රිය ඔබ ප්‍රීතියෙන් තබන ස්වාමී සුවනින්ද දෙන්න දැසෙන් දැකින කරුණාව දෙන්න දෙවි පියාණන් ස්වාමිනී. අදට වඩා හෙට දවස් ශක්තිමත් ඔබ ජීවිතේ ඉදිරියට ඉහළට ගෙන යන්න ඔබගේ නිරන්තර මඟ පෙන්වීම හැම කෙනෙක් මතම නිදහස් කරන්නට යාඥා කරනවා යේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.